ναι, ναι, μωρέ. Σαλιτίνο. Μην κοιτάγαν. Μαμέ, πως με έβδιερε. Χάλα πολύ λάει νο, δέκα μάει πως. Μόκοτε πως σάμανε, ගෝනම ප්‍රශ්නයක් ලක්ෂකේ කලබල නොවි බලලා කූල් එකේ ඉන්න කෙනෙක් මේක මගේ බලාපොරොත්තුයේ ප්‍රශ්නය මැඩම් දැනගත්ත දවසට ඔයා බොරු කියලා ගියේ මැඩම්ගේ මල්ලිටයි මන්දාගෙන මිස්ටයි පැනලා යන්න උදව් කරන්න කියලා මන්න හිතා ගන්න බෑ සිහින මොනෑ මොනා වෙයිද කියලා සිහින මට කිව්වනේ ඒක හරි ගියාම ඔයාට කියන්න කියලා මන්දන එක හරියනවා කියලා මිස් මම එක ගැරන්ට් කරලා කිව්වේ මේ ඔගොල්ලෝ දෙන මක්කරි හොර වැඩක් කරන්නද යන්න මේ මිස්ටර් ඔර සිංහල තේරෙන්නේ නැද්ද ඔකේ මම යන්න කලින් කියන්න පුළුවන්ද මං කියපු එක හරිද වැරදිද කියලා මොකද මම මේ මිනිස්සුන්ගේ මූණ බලලා හිත කියවන්න පොඩ්ඩක් ප්‍රැක්ටිස් කරලා ප්ලීස් මල්ලි ඔයාලට මගේ මූණ දිහා කෙලින් බලන්න පුළුවන් නම් මං කියන්නම් ඔයාලට වෙන්න යන්නේ මොකක්ද කියලා මේ හලෝ get out පරිස්සමෙන් ගියන් එන්න. ඔය මනුස්සයා කිව්ව දේ ලෙච්චර ගණන් ගන්න එපා චන්ඩි. චන්ඩි. මාත් යනවා චබි. මං දකින්න මං එනකම් බලන් ඉති. ගිලෙන්න. පුර මාස දෙකක සැලරි එක තියෙනවා මට වට දෙන්න පුළුවන් මාස දෙකක් විතරයි හොඳේ ඒ වෙනකොට ගෙවල් වෙන්නත් ෂේප් වෙයිනේ ඊට පස්සේ වැටෙන්න ඕනේ thank you madam මට මැඩම්ට thank you කියන වැරෙන්නේ වෙන කියන්න දෙයක් නැහැ හරි හරි ඉස්සලාම ඔයා ජීවත් වෙන්න කැමති විදිහ හදාගන්නකෝ. ඔයාලඟ මගේ නම්බර් එක තියෙනවනේ. ඕනම වෙලාවක මට කෝල් කරන්න. Thank you madam. මං එනවා ගිහින්. Thank you. කැති මොකද ඔච්චර අප්සෙට් මූඩ් එකේ ඉන්නේ මිස් මන්දාකිනි ගියේ මාස දෙකකට විතරයිනේ ඊට පස්සේ ආපහු එයි සමහර අය ඔය පැනලා ගිය කට්ටිය සති දෙක තුනෙන් ගෙවල් වලත් එක්ක ෂේප් වෙන්නේ එහෙම වෙන්නත් බැරි නෑ අනිත් එක මේ මන්දාකිනි මැරි කරන්නේ කැතිගේ කවුරුත් නෙමෙයිනේ කොහොම වුණත් මන්දාකිනි ගත්ත තීරණයට මන්නම් කැමතියි මන්දාගේ ටීචර් එක හෙට පැල්ල යන්නේ මැඩම්ගේ මල්ලි කියලා දැනගත්ත ගමන් ඔය සතුට ලොකු වේදනාවක් වෙයි මැඩම්
මොකද සුජාත මගේ දියමු සිට බලා ඉන්නේ මීට කලින් මම බේත් බොනවා දැකලා නැද්ද අනේ නෑ ලකුණෝන මම මේ බැලුවේ එක සැරේටම ආපහු අපි ලකුණෝන බේත් බොන පටන් ගත්තේ මොකද කියලා පහුගිය කාලේ බේත් පවා ගන්න පුදුම අමාරුවක් නේ තිබුණේ මට තා වැඩ ටිකක් තියෙනවා ඉතුරු වෙලා ඒකයි ඒ මොනවද දැන් මං ඒව සුජාත එක කියන්න ඕනේද මේ ගිල වැඩ බලගන්න මංහිතුව අපෝ කල්පකින් පස්සෙම දකින්න ලැබෙයි දන්නේ කියලා. කොහෙද? වාගේ නැන්දම් මට ගෙදර ඉන්න දුන්නෙම නෑනේ. ගිහින් අර හිතුවක් අර පොඩි එකාව ගෙදර යවලෙන්නේ කියලා කිව්වා. නැත්තම් මග බලාගෙන ඉඳලා ඇස් දෙක නරක් වෙයි කිව්වා. ඇත්තද? නැන්දම මෙහෙම කිව්වේ නැද්ද? දුවේ. ඔන්න ඔහෙ ගිහලා බෑනව ගෙදර එක්කන් එන්න. එහෙම කිව්වේ නැද්ද? අපේ අම්මයි කැමැත්තෙන් ඇත්තටම අපි ගෙදර එක් කරන් යන්න තියෙනවා නම් මං එච්චර වාසනාවන්ත නෑ බිඟු. ඔයාගේ අම්මා කවදරි අපි දෙන්නා තේරුම් ගනි. ඔයාව තේරුම් ගන්න ලැබුණොත් එයාට කවදාවත් මාව තේරුම් ගන්න ලැබෙන එකක් නෑ. මොකක්ද මේ කතාවේ තේරුම? අපේ අම්මට මාව තේරෙන්නේ. ඒකයි තේරුම. අපි කමුද? මට බඩගිනි. මං වඩත් එක බත් එකක් බඳගෙන. කවුද? ගෙදර කවුද? පොඩ්ඩක් ඉන්න. හලෝ. මං තැනට ඇවිල්ලා තියෙන හරි. ෆෝන් එක ඔන් එකේම සාක්කුවේ දාගන්න. මට ඔය ගෑණිකි කටහඬ අහන්න ඕන. තේරුණාද? මැඩම් පොඩ්ඩක් කතා කරන්න පුළුවන්ද? මං සිල්වෙස්ටර් කියලා කම්පැනි එකේ මැඩම්. අපි කරන්නේ මැඩම් මේ ගෙදර තියෙන බඩු මුට්ටු එහෙම පහසු ගෙවීමේ ක්‍රමයට මැඩම්ලට ගෙනත් දෙන එක. අනේපා අපේ ගෙදර බඩු මුට්ටු පිරීලා තියෙනවා. අනේ මැඩම් එහෙම එපා කියන්න එපා. මේ මොකද මීට කලිනුත් මං මෙහෙ ඇවිල්ලා තියෙනවා මැඩම්. එනොත් කවුරුත් හිටියේ නැහැ. පොඩි උදව්වක් විදියට මොකක් හරි අයිටම් එකක් ගන්න පුළුවන් නම් ලොකු උදව්වක් මැඩම්. අපිට හෙට පොඩි උත්සවයක් තියෙනවා. අපි මේකට එහෙම දුවන ගමන් ඊළඟ පාරෙන්න මම මොන හරි ගන්නම්. මැඩම් විතරද මේ වෙලාව ගෙදර ඉන්නේ? ඇයි මං කොල්ල කන්නද? අනේ නෑ මැඩම්.
මට වැදගත් දෙයක් තියෙනවා මැඩම්ට කියන්න. මොකක්? හෙට දවල්ට මැඩම්ගේ දුව කොල්ලෙක් එක්ක පැනලා යන හදන්න. තමුසේ කොහොමද දන්නේ? මන්නේ. මැඩම්ගේ දුව පැනලා යන හදන කොල්ලගේ යාළුවෙක් මම. මිනිහට මේක තේරුම් කරන්න හැදුවා හැදුවා. බැරිම තැන තමයි මම මැඩම් ගොහාගෙන මෙතනට ආවේ. මේ ගැන මැඩම්ට කියලා මැඩම්ට තේරුම් කරන්න. අපි මේක කොහොම හරි නවත්තන්න ඕන මැඩම්. මොකද ඔය මැඩම්ගේ දුව පැනලා යන හදන කොල්ලගේ තාත්තා ඉන්නෝනේ. මිනිහ ඇසේ මෙසේ කෙනෙක් නෙමෙයි. සමහර විට මැඩම්ගේ දුව මරලා දාන්නවත් පුළුවන්. දැන් අපි කොහොමත් තමන්ගේ ළමයට ගොඩක් ආදරෙන් ඉන්නේ. ඇතුළට ඇවිත් වාඩි වෙන්න. බෑ මැඩම්. මොකද මැඩම්ගේ දුව මාව අඳුරනවා. මම ඇතුළට ආවොත් මේ සේරම ඉවරයි. මම යන්නම් මැඩම්. එහෙනම් හොඳලම වගේ ගිහිල්ලා මට අත හොද නතුරයක් අරන් එන්න පුළුවන්. මං කිව්වේ ඇස් දෙක වගේ බලා ගන්නවා කියලා. වැඩ පොල කරලා දෙනවා කියලා කිව්වේ නැහැ නේ. අනේ මොකද්ද බිගුණ? මට ඇත්තටම බය මාව කවුරු හරි දකී කියලා. අද උදේ මං ක්ලාස් එකට යද්දී සාරංගගේ අම්මා දා පිරිසුදුකද මගේ පස්සෙන් පැනිනවා. ඒකයි මම වල් කිව්වේ. මං විහිළුවක් නේ කරේ යන්නේ. බෝතලේ මොකද්ද බවුසරයක් අරන් එන්නම්. මගේ මේ අත හොදයි නතර බවුසරයක් ඕනේ. ඔකට බෝතලයක් තිබ්බ නම් ඇති. මම ඉන්න ගත්තේ සිද්ධ දෙකට බයෙන් තමයි. ඒකට ඔයාලගේ අහිංසක කෙනෙකුට ඒ වගේ නපුරු මිනිස්සුත් එක්ක හැප්පෙන්න බෑ දුන්නේ. හරි හරි. මම එකට වතුර අරන් එනකම් උහුමින්. හරිද? තග්ගලෙන් මට මොකද්ද ලොකු බයක් දැනෙනවා. ඒ නිසා ඉක්මනට එන්න. අපි රෙවට්ටුව මල්ලංකාවට හෙටේ කියලා දෙනද මේ පාරවල් ගාන රෝන්ද ගන්න.